නිදස් 19 අයවැය තෙවනවර කීවීමෙහිවත් කාර්ක සභා අවස්ථා විවාදයේ 9වැනි දිනය අදයි. කර්මාන්ත වාණිජ කටයුතු දිගු කාලීන අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීම හා සමපකාර සංවර්ධන සහ ජනමාධ්‍ය පිළිබඳ කැබිනට් නවන අමාත්‍යාංශයේහි වැය ශීර්ෂ අද විවාදයට ගැනෙනවා. මේ අතර විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් ලබා දීමට හැකි බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා. එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මේ විල්පත්තු වන සංහාරය පිළිබඳව සහ 2012 දී ඉඩම් ලබා දීම සම්බන්ධව ලොකු ගැටලුවක් තියෙනවා. ඒ නිසා අපි සභානායකතුමත් මේ වෙලාව ඉන්න වෙලාවෙ ඉල්ලීමක් කරනවා මේ පාර්ලිමේන්තුවේ කල්තබිමේ විවාදයක් ඉක්මනින්ම ලබා දෙන්න කියලා ගරු කතානායකතුමන. මොකද මේ වන සංහාරය සිදු වෙලා තියෙන්නේ කොයි කාලෙද? දැන් වර්තමානයේ මේක සිදු වෙනවද ගරු ඇමතුමා නැහැ කියලා කියනවා. මේක රටේ ජනතාව මොකද මේකට සමාජයේ වෙබ් අඩවි හරහා ලොකු විදියට කතා බහවෙම ආණ්ඩුවටත් ලොකු චෝදනාවක් තියෙනවා. එක්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ කණ්ඩායමක් ගිහලා පරීක්ෂා කරලා රාජ්‍ය නිලධාරීන් එක්ක හරි වාර්තාවක් මේ රටේ ජනතාවට ලබා දීමේ වගකීමක් 2012 කරලා තියෙන්නේ. ඒ කියන්නේ හිටපු ජනාධිපතිතුමාගේ නියමයක් පරිදි බැසිල් රාජපක්ෂ මහතා විසින් තමයි ඔය අක්කර 2800 රිෂාඩ් බදුදී නැමැතුවට දීලා තියෙන්නේ. ඉතින් ඒක ගැන කිසිම සඳහනක් වෙන්නේ නැහැ. ගස් කැපෙන එක වනාන්තර විනාශය කරන එක රටේ අනාගතයට බලපාන. නමුත් වර්තමාන සමාජයේට බරපතල ලෙස ප්‍රශ්නයක් නිර්මාණය කරන්න උත්සාහ කරනවා යම්කිසි කණ්ඩායමක්. මේක දේශපාලන මතයක් ගෙනියන්න උත්සාහ දරනවා. ජාතින් අතර ප්‍රශ්නයක් ඇති කරන අපිට ඒ වැඩි ප්‍රශ්න අවශ්‍යතාවය වෙනවා. Facebook එකෙන් පෙන්වන්න දාන්නේ මේ අපේ ආණ්ඩුකාරය දුන්න එක කියලා එක. ඊ එක්තරා භික්ෂුන් වහන්සේ නමක් හැන්දෑව කතා කෙරුවා. උන්වහන්සේ නම් පැහැදිලිව කිව්වා මේක 2012 දුන්න එකක් කියලා. බැසිල් රාජපක්ෂ මහත්තය තමයි ඒකට මූලිකත්වය ගත්තේ කියලා. නෑ ඔබතුමා විවාදයකට කැමති වෙනවා නම් ඊළඟ SSC වාරේ එහෙම නම්. පුළුවන් පුළුවන්. හොඳයි එකක් කරමු. As early as possible. හොඳයි. ඊට අමතරව දැන් ඊයේත් අපි සභාවේදී එකඟ වුණා විගණාධිපතිතුමාගේ වාල්තාව ඉදිරිපත් වෙලා තියෙනවා. ඒකත් ඕසයිට් කමිටු හරහා ඉදිරියට එනවා. මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව නිසා ඖෂධ සමාගම් සඳහා වෙළඳපළක් නිර්මාණය වී ඇති බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය මාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. ජාල පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ මෙල්වා සමූහ ව්‍යාපාරයේ ඒකාබද්ධව රටට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා ජයල ඉදිවන නව කර්මාන්ත ශාලාවට මුල්කල තිබීම සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අනගාරික ධර්මපාලතුමා කිව්වේ මේ රටට හොඳ කරොත් බැනුම් අහන ලෑස්තියි. වැඩි හොඳ කරොත් වැඩි බැනුම් අහන ලෑස්තියි. ඒ නිසා මම මින්මතු කිසි දවසක මගේ සංසාරේ මේ රටේ ඉපදීමට මම ප්‍රාර්ථනා කරන්නේ නැහැ. මම ප්‍රාර්ථනා කරන්නේ ಭಾರತේ ඉපදෙන්න කියලා. අපි දුන්න හොඳ ආකර්ෂණීය පැකේජයක්. මේ ආනන්ද මහතුරු එකනේ මේ වාහනේ කියලා මෙතෙන්ට එන්නේ. ඒ ආකර්ෂණය ගන්න පුළුවන් ඉදිරියට අපි දුන්නා. වාහනේ තියා ලෝකෙ කිසිම නිෂ්පාදනයකට නැති ලස්සන මේවකක් අපි දුන්නා. පැකේජ් එකක්. මම කිව්වා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවත් පෝෂණය කරමින් ඒගොල්ලොත් එක්ක ඒකාබද්ධ ව්‍යාපාරයකට ආවොත් ඒ හැම නිෂ්පාදකයකටම දෙනවා බයි බෑග් ගැරන්ටි එකක් දෙනවා අවුරුදු 15. මේගොල්ලන්ට මාකටිං නැහැ. එතකොට ඇඩ්වර්ටයිස්මන්ට් නැහැ. පැකින් අඩුයි. හෝල්සේල් ආණ්ඩුවට දෙනවා, මෙහෙන් හදනවා ආණ්ඩුවට දෙනවා. ආණ්ඩුව කියනවා අපිට මෙච්චරක් ඕනේ. මිලියන මෙච්චරක් ඕනේ මේ පෙති. කිව්වා මේ මිලියන ගණනාව දෙනවා. මේ ලංකාව කුඩා රාජ්‍යයක් වුණාට මේ ලංකාව මුත්ත ඖෂධ පිළිබඳ වෙළඳපොළක්. ඒ මොකද නිදහස් සෞඛ්‍ය නිසා. මේකේ ආණ්ඩුවට දෙන බල්ක් එක තරම් විශාල බල්ක් එකක් ලෝකේ කොහෙවත් හම්බ වෙන්නේ නැහැ. ඖෂධ සමාගමකට. පුතලම අරුවක්කරු ප්‍රදේශයේ කසල අංගනයක් ඉදි කිරීමට විරෝධය පළ කරමින් ඊයේ පැවති උද්ඝෝෂණ අතරතුර අත්අඩංගුවට පුද්ගලයින් දෙදෙනා අද පුතලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. පුතලම පොලිසිය සඳහන් කළේ ඡායාරූප හා වීඩියෝ දර්ශන උපයෝගී කර ගනිමින් අධිකරණ නියෝග කඩ කරමින් විරෝධතාවයේ නිරත වූ තවත් පිරිස් අත්අඩංගුවට ගැනීමට ඉදිරියේදී පියවර ගන්නා බවයි. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල එක්රැස්වන කසල බැහැර කිරීම සඳහා පුත්තලම අරුවක්කාරු ප්‍රදේශයේ කසලංගණයක් ඉදි කිරීමට බස්නාහිර සංවර්ධන සහ මහනගර සැලසුම් අමාත්‍යාංශය පියවරගෙන තිබුණා. එහෙත් වෙනත් ප්‍රදේශවල කසල තම ප්‍රදේශයට ගෙනීමට විරුද්ධ බව පවසමින් ප්‍රදේශවාසීන් එයට දිගින් දිගටම විරෝධය පළ කළා. ඒ අනුව ඊයේත් මෙම කසලංගණයට විරෝධය පළ කරමින් මෙන්ම ග්‍රාම ශක්ති වැඩසටහනේ උත්සවයකට සහභාගී වන ජනාධිපතිවරයා මුණ ගැසීමට අවස්ථාව ලබා දෙනමින් ඉල්ලා ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක නිරත වුණා. එහිදී උණුසුම් තත්ත්වයක් හටගත් අතර පොලිස් නිලධාරීන් හා කැරළි මර්ධන ඒකකයේ විසින් විරෝධතාකරුවන් වෙත බැටන් ප්‍රහාරයක් ද එල්ල කළා.
මෙතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතාද ඊයේ පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා. පුත්තලම නගරයේ අතිගරු ජනාධිපතිතුමා සහ තවත් ප්‍රභූවරුන් රැසකගේ ප්‍රධානත්වයෙන් සංවර්ධන ව්‍යාපෘතීන් රැසක් විවෘත කිරීමේ උත්සව අවස්ථාවන් ගණනාවක් යොදාගෙන තිබුණු මොහොතකයි මෙලෙස පුත්තලම නගරයේ මේ පිරිස උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු කළේ. විශේෂයෙන්ම පුත්තලම නගරයේ ඉඳලා කිලෝමීටර් 40කටත් වැඩි දුරක් ඈතින් තිබෙන මේ කසල බැහැර කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මේ ප්‍රශ්නයට අදාළව මේ පුත්තලම නගරය තුළ මෙලෙස උද්ඝෝෂණයක් දියත් කිරීමට හේතුව කුමක්ද යන්න සහ ඒ සඳහා ආධාර අනුබල දුන්නේ එය මෙහෙයුවේ කවුද යන්න පිළිබඳවත් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. මනාරම් සමූහ මිනිවල කැණීමේ කටයුතු තාවකාලිකව මාස 3ක කාලයක් දක්වා වසා දමන ලෙසට මනාරම් මහේස්ත්‍රාත්වරයා ඊයේ පස්වරුවේ මනාරම් මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේදී පැවති සාකච්ඡාවේදී නියෝග කර තිබෙනවා. මනාරම් මහේස්ත්‍රාත් ප්‍රී සරවන් රාජා මහතා, විශේෂ අධිකරණ වෛද්‍ය නිලධාරී සිව් දෙනෙක්, පුරාවිද්‍යා පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරු, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා. මන්නරම පැරණි සතුස ගොඩනැගිල්ල කඩාදැමීමෙන් පසු එමිල් නගර ප්‍රදේශයේ පස්ගොඩක තිබී 2017 මාර්තු 26 වනදා මෙම අස්තිත්වය සොයාගැනුණා. අදාළ ස්ථානයේ ආරම්භ කළ පරීක්ෂණ මගින් මිනිස් සිරුරු 342කට අයත් අස්ථි කොටස් සොයාගැනීමට හැකි වූ අතර ඉන් ළමා අස්ථි කොටස් 30ක් හමු වී තිබෙනවා. දැනට කැණීම් මගින් මතු කරගෙන ඇති අස්ථි කොටස් මාස 3ක කාලයක් නිරාවරණය කර තිබීමෙන් අස්ථි කොටස් වලට හානියක් සිදු විය හැකි බවට ඇති වූ සැකයක් මත ඊයේ පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්. කැණීම් සඳහා එක් වූ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා ඇතුළු කණ්ඩායමේ පුරාවිද්‍යා වාර්තාව මාස 3ක කාලයක් තුළ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද එහිදී නියෝග කර තිබෙනවා. එතෙක් විනිවිද භාවයකින් යුක්තව සියලු පාර්ශව හමුවේ මතු වූ අස්ථි කොටස් තාවකාලිකව පස්තමා වසා දැමීමට නියමිත බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සමින්ද රාජපක්ෂ මහතා සඳහන් කළා. සියලට ප්‍රථම මිනිසත්කම පෙරදරි කරගත් මනුසත් දෙරණ සමාජ සත්කාරක වැඩසටහන යටතේ බේරුවල දීවරවරාය සහ එයවට පවිත්‍ර කිරීම අද සිදු කෙරුණා. මේ තිරසන ජාතික ක්‍රියාන්තය වෙනුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක් සිය දායකත්වය ලබා දුන්නා. ලස්සන දෙරණක් වෙනුවෙන් මනුසද්දරණ ජාතික ක්‍රියාන්විතයේ තවත් අධ්‍යයනක් අද උදෑසන ආරම්භ කෙරුණේ බේරුවල දීවර වරාය කේන්ද්‍ර කරගනිමින්. කැලිකසලෝනි තොරු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් මනුසද්දරණ මානුෂීය මෙහෙයුමේ තවත් එක් ක්‍රියාන්විතයක් විදිහට අද දිනේදී මේ බේරුවල දීවර වරාය සහ බේරුවල වෙරළ තීරය පිරිසුදු කිරීමේ ක්‍රියාන්විතය ආරම්භ කරයි. මේ සඳහා දීවරහා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය සහ බේරුවල ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය සංගමය මෙන්ම තවත් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක්ද එක් වුණා. බියුටිෆුල් බීච් යන්න තේමා කරගත් මෙම ප්‍රජා සත්කාරක වැඩසටහනේ මූලික අරමුණ වන්නේ බේරුවල දීවර වරායට කැලිකසල එක් නොකරන ලෙස ජනතාව දැනුවත් කිරීම සහ මසුන් මැරීම සඳහා මුහුදු යන දීවරයින් දිරාපත් නොවන අපද්‍රව්‍ය මුහුදට එක් කිරීම වැළැක්වීම සඳහා දැනුවත් කිරීමයි. අපේ දීවර ජනතාව ලැජ්ජ විය යුතුයි. බෝට්ටු 5000ක් විතර අද මේ වරායවල් 20 ගානේ මහමුදට යනවා. රැකියාවට ඒ යනකොට ගෙනියන විශාල පානීය ජලය, ප්ලාස්ටික් බෝතල්, ඒ බෑග්, ඒ සියලු දෙමද මූදර දාන්නේ. දීවරයම එක නොසලකා හරිනොයි කියන දේ අපි නොකර සෑම අවස්ථාවදීම වතුර මූත දානකොට ඒක ඩස්පින් එකට දාලා එකතු කරලා ගොඩට ගේන්නේ කියලා මං කාරුණික ඉල්ලීමක් අපේ දීවර ජනතාවගෙන් මං ඉල්ලා සිටිනවා. විරාමයෙන් අනතුරුව තවත්